අයිබෝුවන් සුබෝ දැස්සනක් සුභ දවසක් හැම දෙනාටම අද දෙදහස් විසිකේ ඔක්තුූම්ඹ මාසේ පස් වෙනිදා බදාද දවස. දැන් අපි රටක් විදිහට අවසාන කාලපරිච්චේදය පිළි බඳව කල්පනා කරද්දි. අපිට අත්‍යවශ්‍ය බා්ඩ හා සේවාවන් වල හිකම නිසාපි පෝලිම් යුගට මුහුණ දුන්නා මේ සියල්ලත් එක්ක රට තුළ ආර්ථික සමාජයේ දේශපාලනිික සංස්කෘතික වෙනස්කම් රාශියක්ක්සිද වනාා ට අරගලයක් සිද වුණා දේශපාලික පරිවර්තනයන් සිදුවනාා ආර්ථිකමය වශයෙන් අපි එන්න එන්නම හිරවුණා. කොමනත් පෝලිම්මියුගට යම්මාකාරයක තිතක් තියලතියෙනවා යම් තරමකට හැබැයි තවමත් රටේ පුරවැසිට බාණ්ඩහා සේවාවල මිලගණන් ඉහළගියත් තමන්ගේ අතට ලැබෙන පඩිපත අතට ලැබෙන මුදල වැඩිවෙලා නෑ එක අඩු වෙලා තියන්නේ. එනිසා රටේ පුරවැසිය මේ බාණ්ඩ හාසේවා මිලදී ගැනීමත් එක බාණ්ඩ තිබුණත් ගන්න එක පිළිබඳව ඔට්ටු වෙමිනින්න යුගයක අපි සුභහරතය සංවාද බන්් පින බෝ මුණ ගැහෙන්නේ. අද අපේ කතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධනය පිළිබඳව. දැන් රටේ මිනිස් සුන්ට දෛනික වවශ්‍ය බා්ඩ හාසේවාවන්ටික ගන්න විදිහක් නැතුව අත මුදල් හදල් නැතුවේ ඉන්න වෙලාවක රටේ පුරවැසිය ප්‍රශ්න කරනවා ඇයි මේ හදිසේම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කියලා. කෝමනත් හෙට දවසේදී. මේ පිළිබඳ විසිවන සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුයේේදී විවාද කිරීමට නීමතයි. නමුත් ඊය දවසේ පාර්ලිමේන්තුවයේදී. මේ පිළිබඳව විපක්ෂයේ ප්‍රශ්න කරනවා එට ප්‍රහස්්පතින්ද මේ පිළබඳ විවාදය පැවැත්වෙන්වාද කියල නමුත් ඒ පිළිබඳවත් හරියටට තොරතුරක්ක වර්තාාවනේ නැහැ නමු පාර්ලිමෙන්න්තුවේ ්‍යායිපත්‍රේ ඒ පිළිබඳව ඇතුළත් කර තිබෙන බව තමයි ඒය දවස සඳහන් කළේ නිසාප විශවාස කරනවා හෙට දවසේද. ේ ද විසිද වෙන ආන්ඩු ක්‍රම ්‍යවස්ථා ංශෝධනය පළිබඳ විවාදය සිදුවේ කියන විශවාසය ඇතිව අපි අද සාකච්ඡාවට එලම් ෙන්නේ. අද අපේ සාකච්ඡාවට සහබාගී වන්නේ නීතිීය සුදර්ශන ගුණවර්ධන මහත්ම අපි එතුමන් සමගතා කරනන්නේ විසිදව ආණඩුක්‍රම ව්‍යවස්ථා ංශෝධනය අරමුණු සහපේක්ෂක් කකවරේදයන්න පිබඳ ප බතුමන් ගෞරය ස දයන ක පි ුදැසන නීතිය සුදර්ශන ගුණනවර්ධන මැත්වමේ අපි මේේ. මමා කාරික පූර්වකාවක් එක කතා කරමින් හිටේ ඇයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ංශෝධනයක් මේ කලබලය කියලා මිනිසුන්ට තාම තමන්ගේ දෛනක ජීවිතය වශ බා්ඩ හාසේවාටික ගන්න මිලහදල් නෑ මිල මුදල් නෑ ඉහම තත්වයක ඉන්නකොට රටේ පපුර වැසිය පෙරලා ප්‍රශ්ණ කරනවා ඇයි මේ හදිස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විසි දෙවිනි සංශෝධනයක් ගනකලා අපි එතනින් පරන් ගමුද නීති සුදර්ශන ගුණවර්ධන මැතිතමනි ඕගෑන් මෙවාගේ ප්‍රශ්නයක් අහනික සාධරන්න එමකුද. යාවයම්කිසි ආකාරයකට දුෘෂ්කරතා රාශයක් මැද ජීවත්තුවෙන්නේ. රක්ටයි ඉතාමත්ම දරුණු වෙසනයක් හමුවට ගිහිල්ල යම් ප්‍රමාණයක් අමාරුවෙන් එතනින් එතරවෙන්න ක්‍රියාගරන අවස්ථාව තාම අපි යනතුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැහැ. එවැනි අවස්ථාවක මේ ආණ්ුග්‍රමිවාස සංසෝධනයක් වැනි දෙයක් ගැන කතාගරන්න අවශ්‍ය වාතාාවනති නෝතික ප්‍රශ්න හඬඩ පුලුවන් නවත්ි මේ ව්‍යසනයක් ඇති වුණේ ඇයි කියල බැලූතින් එතන මේ ප්‍රශ්ට උත්තරයස්තිනවා ඒ තමයි එක්තරා විදිකින් ගත්ත එන් පස්සේ රජය මහාජනතාවට වක්ගේ යුතු වාතනයක් වයුතුයි කියන්න සම්ප්‍රදාය උඩ තමයි ප්‍රකසන්ත්‍රවාද ආ්ඩු ක්‍රමය පහදවතින් එක ඇනි පරමාධි ප්‍රති බලය මහ ජනතාවට තමමාතිවේ ජ වෙනුවෙන් තමයි චන්දයෙන් පත්වෙන අයට පාලනය කරන්න පහුගේ කල අපිට ඇති වනේ මෙන්න මේ මහජනතාවගේ අභිලාශයන් සහ ආණ්ඩුව අතරේ විශාල පරත රැක් ඇතිවන්නඒ පරතරය නිසා තමයි මහජනතාව විශල වසයෙන් පාර්වල්ට විල්ල උද්ඝෝෂණය කළේ යැයිකිවූති අත්‍යවශ්‍ය ද්‍රවවිය ආහාර ඉන්දන ගෑස් පොහොර වැනි දේවල් ඔයාගැන්න බැරි වුණා මෙ ලබාදන විියෙකුත් නෑ එහ මෙන තිනවාද යම්ට පාලනය කිරීම සම්බන්ධ යම් ගැටවා ගවනන්ස් ප්‍රශ්නයක්තියන දැන් ඒ ප්‍රශ්නය ඇතිවෙන එක හිතුවක් තමයි වගවීමක් නැති පාලනයක් තිබුණ කියනක ඉති ඒ පාලන තන්ත්‍රය යම්ග සංශෝධනයක් වීම වහම කල ුද්ධයක් වෙන ති මගිත ඒක තමයි මේ සංශෝධනයේ අනි පත්තෙන් අපි කියන්න ඕනේ විසාල් ඉල්ලිමත් තිබ අනුරම ව්‍යවස්ථාව වෙනස අවශ්‍යයකළ හැමදාම තිබුණාඒක ති අඩුමවස්ථාව යම් ගැටුවව තිනිස තේනිසා මේ අර්බුද්ධය නිමාකිරීමටක උත්සාහ හැරිට මේ සශෝධන සලන්න පුළුවන් ප ති බ දැ න ත ු දර්ශන ගු දර මැත නන්ුර ව්‍යවස්ථා සංශෝධනය කතාවටාවත් එකම අරමුණු කිහිපයක් අරභයා සංශෝධන ගනාවක් අපි මෑත කාලන මේ අවුරුදු. තුනක් හර කාල පරිචේ දතු කළලා තිනට හට දහනාවය වෙස්ස විස ගේනවා නමුත්ඒක යම් තරමට දන පිබඳ දැන්තාා ඒක අරමුණක් තරම සංශූද ගාවකට ගන්න වෙන්න මේකින් පේන්නේ අපේ රටේ අප සමාජයේ තිුණ ලෙස බෙදීමට ලැක්වෙලා තියවා කියනක එක අපට එකඟ වෙන්නඩ බෙඩලා තියෙනවා අපේ රට පාලනි කරන ක්‍රමය මොකාල්ද කියෙන කියෙන එතකොට තමයි එක්තරාවිදයකින් අපි පදන වවාසයෙන් ගතු තිින් දහ හැත්තට අආඩුම වවස්ථාව දෙුණගරජව්‍යවස්ථාව ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්න කියන ඉල්ලීම ඒව්‍යස්ථාව හඳ පවස්ථයමාව එක පැත්තකින් සු ජාතික කොට සුළින් ාව දෙමලායක විශේෂෙන් උතුරේ ඉට වාමාංශික හඳවුරෙන්ාව ශලකදස්පක්ෂය ප්‍රමුකයි කාලේ එ ඒකට තමයි මේ වෙනස් කරන්න ඕන කියන ඉල්ලීම සරහට ඉරහටකින් තියෙන එතකොට දැන් හැබැයි වෙනස් කරන කියියවස්ථාවලදී දැන් ඔබකිවූ වගේම දා හත්ත මගින් වෙනස් කරා ඒ මගින් ගැනාධිපතිවරයාගේ සත්තු විදදායක බලයට යම් සීමවන් පැනෙවුනාා සයි බලය බෙදා ගත බාලිමිතුවත්තෙක් එතන ඇතිවවෙච්ච යම් කිසි ගැටුල්ු නිසා ඉන්ට පස්යයක්පු අන්ඩු කල්පනනා කර නෑ දදාහත්තේ අයින් කල්ල දහටගන්න ඕන කියලා. එතරේ ආපහු චන්දයක් කියනෙනකොට ඒ පතිපත්තිය වෙනස් වෙලා දහ නමයාව දහනමය අවුදු හතරමාරක් විිතර ගමන් කර ඒ අන්ඩුව ආන් පස විස්ස ගෙනල් එකන මේ එකම අපි කිවෝතින් යම්කිසි පරාසයක විදායකයේ බලය වැඩි කරනවා විදායකයේ බලි අඩු කරනවා එකන නීතිනය ස දර්න කරුමරදර මැතවනේ ආන ආඩුවේමටම් දේපානක දර්නයන ආඩුරම වවස්ාව වෙනස්ල ුතු ප්‍රශන ර පහන්නත් පුළුවන් නොත් ඇත්තවසින් දශපාන පක්ෂමුණවනත් වඩා එක්තරා විදියයකින් දේශපාලන පක්ෂ ලි පත් කරන්නේ මහජන අභිලාශයක් කරහන සිවිල් සමාජසිල් සමාජය කෑනෙ චන්ද දෙන නතාව ඉදම අභිලාශයක් ප්‍රකාශයට පත් කරනවා එතකොට ඒ කිසියම් ඇතිකරපු වෙනස ගමන් කරහමඒකොට සක් සමමාලාට සොට පත් වනත් අනිත් කොට අසතුදුර පත්වනවා එතුට සමයි මේ ගැෙන මං ආහපු මුලටාවතින් අපේ සමාජයේ තියන මේ බෙදීම තමයි මේ සංසෝධන වලින් ප්‍රකාශයට පත්වවෙන්නේ අපට බැල් ලත්තින තමටක් වසේ අපේ ගමන් මඟ කුමත්ද කියලා එක ැනකට ඉන්න සිදක කියලා ගැන්න තික්තරාද කොම්ප්‍රමයිස් කිරීම සම්මුෘතියක් හදා ගැනීම සම්පූර්ණය වස්ථාව වනස් කරන්නන කියගෙන කට්ටිය විදාය දන පපතිකරේ හස කරනටිය. විදාග ති පතිකම තිබෙන් ඕන නමුත් යමති අකාරයකින් පාලිමේන්තුව සහලිකරන ශක්තිමත්වය න කියනකට අතරේ යම් සම්මුෘතියක් හදා ගැනීමෙන උත්සාහය හොඳයි දෙැන්න සමහලාට දැන් මේ පාර්ලිමේන්තුව වන මන්තිීවරු එකම කණඩයමක්න අයයිමහා. බතෝ ෝටිකට හුණදීලතිකවිට කටා අතසනවා ආයදැන් මේ ටාතත්සනවා එම ගැට්ලකට පබි මේක විස්සහට යම නේතිනු දර්ශනක රදර මත රට පරේ ප්‍රශ්නය ලද වි සශෝධන තමයි අසන වයෙන් පාර්ලිමන්තුවේ සම්මතකලේ දැන් විසි දෙ එකක් පිබඳ අපි කතා කරනන්නේ විසි එකට මොකදුණනේ කලෙ මැද ලක්කමක් හැුණන ොද කියළ ප්‍රශ්නයයි විසි එකට මොකදනේ ඕ එකත් හොඳ ප්‍රශ්නයක් තමයි දැන් අපි ආඩු්‍රම්්‍යවස්ථාවක් සංශෝධනය කිරීමේදී අපි ලක්කමක් දෙනවා. නමුති ලක් මොවා න්න ඒ අවසාන වසෙන් සම්ම්‍යවෙච්ච ව්‍යවස්ථාවේ ඒ සංසෝදිනත් ඇතුළත්ව සමස්ත ව්‍යවස්ථාවස සලකා බරන්න ඕනෑ එතකොට දැන් විසි වතාවක් සංසෝධින වී තිබෙනවා සංසෝධනය වීමට කලින් එතරම කටුම් පත ෙදිරිපත්වයෙන් ඕන පනත් කෙටුම් පතතා ඒ පැනත් කෙටුම්පතිය සංසෝදිනය වෙනවා කියල කියන්න ලන එතකොට විසි එකක් ඇදිපත්කර යන න ්‍රස්්ාධිරන ුද්ලි මන්ත්‍ර ජාව වස අප යෝජනාව සමග ජන බලවේගේ මහලයකම් ජි බන්ද බන්ඩා හත්මයාාව සිහ දිරිි පත් කරපු යෝජනාව ඒ ඕන යෝජනාව කාරට පසේ කැෙට කරහම පුරවවාස න්ට පුළ අධිරන මගේ බ කර ේ ාධ කරන ියෝ කර ්‍රස්ාධි කන මත ස න් ්‍ර ාි කරන ඇද තීරණය කළා මේ සංසෝධනය ක්‍රියාත්ම කරනු අන බොහෝ වගන්ධ සම්බන්ධය පාලිමේ තුළන් දෙක අමර නතති නු වශය ඒන. ඒවස්ාව මුල්ගල් වලට මුල් බහිලද වගන්තිවට බලපෑමක් වෙන සසෝධනයක් නවන ැමති යන්න පවශේ ති ගනමට කියන කරන්න කවත් හ තිසා එය එක්තරලා දී තන හිවෙලතිනවා විස දෙක දැන් ඇවිත්ති න ඒක පල්ලිමිතු සම්මති නෝතික විසේක බවට පත්තිවා අ අර පරණ විසික නෙමි මෙේතමා විසේක වන්න හොඳයි අපි නීතිීය සුදර්ශන ගොවරත හත්මය දැන් අපේ අපේ කතාවිපට ක්බ්‍යන්තරයට යන්න අපි උත්සාහ කරමු දැන් විසි මොක්ද දෙ කියලාට පරවශසියට පැදිි චිත්‍රියයක් අපට අඳින්න වවා දැන් දහට පිළිබඳවරටේ පරවසිය දන්න දනාවව පිළිබඳ දන්න විස්ස පිඳ දන්නවා. විසි දෙක ගොඩක් අය ප්‍රශ්න කරන ක දහ නොව වෙනි සංශෝධනයට සමාන එකක්ද කියලා. එහෙම ප්‍රශ්නයක් අහනයට මොකක්ද දෙන්න තියෙන උත්තර. එක විදිිහින් ගත්තම දහනමට සමානය දහ නම්ය දහතට සමානයි. දහ අට විස්සට සමානයි. නොමක්තින එකන මොකක්ද මේ දාහත්ය දහනමත් විසි දැන් එන්න දෙකෙත් දෙකෙ තියෙන මූඩි ලක්ෂණය තමයි නීතිය සියල ටිහලීම් පවතිනවා නීතිය අධිපත්තිය ආරක්ෂා වෙන්න ඕනෑ එතකොට ජනාධිපතිවරයාත් ඇතුළුව අනික් සෑලුම රජේතියෙන අන්ස නීති රටත්වෙන්න ඕනෑ එක මජන පරාදධපති ක්තිම කිරම කොසුද ධිකරන සරකලති. එතකොට දැන් මෙතන්දි ධහනේ මූලික ලක්ෂණ වැලුවෝදීෙන් අපි දහනම මේ තියෙනවා පැත් දෙකා එකක් තමයි රටේ ඉහල තනතුරුවරට පත්කිරීමට සහ ස්වාධීන කොමිෂන් සභාවලට පත්කිරීමට ජනාධිපතිවරයාට තිබුණු පරම බලය යම් කිසි ආකාරයේ බෙදා හදා ගැනීමක් වීම ැි ිස් අධ වලින් දැන්දිින් තත්ව තමයි වර්තමාන ජනාධිපත්තුමාට පුළුවනි කොමි සබහන්ඳහා සාමාජකයන් නම් කරන්න ඒ නම්ටික පාල්ලිමන්තු ඇති නව පාලිමේන්තු සභාව කියලා අයතනය ඒ අතනට යවන්ඕෝන ඒආතන තමන්ගේ ඔබ්සවේෂන් සත්තන් තමන්ගේ නිදීක්ෂණ දිරිපත් කනවා ඒ නිදීක්ෂණ දිරිපත් කරා විතරයි ඉංහර් දෙයක් කරන්න බෑහත ජනධීපත්තිවරට පුලුවනිි පත් කරන්න දැන් විසි දෙකින් කරන්නන්නේන්නේ එක නිීක්ෂන කොක්න ජදතපත්තමට ලෙ තමන්ගේ අභිතේ පරති පත් ර පුළුවන් සාමාන නිීක්ෂණ ද නල ො ේශණ පත් කරනපුලළ හොද තන ඉන්න සංක්‍යාව පහයි කතාානායකතුමා අගමත්තුමා අගමත්තු මා නෝගිතේ පක්ෂණයකතුමායි පක්ෂණයතුමාගේ නෝගත පක්ෂ බලතන අඩුයි ඒරතුම තර්ක කරන එසවත් නිීෂණ කොමලත් යාධි පත්තු මාල පත් කරන්න පුළුවන් දැන් විස්සේ දෙකින් කරන්නේ යන්නේ මේක වෙනස් කරන ඒ තමයි ස්වාලි කොමිස්ස බවලට පත්කිරීමදී ආණ්ඩු කම්මේවස්ථා සභහප කියන ආයතනය විසින් තයි පාලිමේන්තුවෙන් හදන අතන ජනීපත්තුමාගේ නෝගතතුතරින්වා නිර්දේශ කරන්නේ කවද පත්වෙන්න්න ඕන කල. ඒ දේශකරම ජනධිපත්තුමා විසින් ය පත්කිරීම සතු කරන්න. ඒ ර ට ත ප ේස්ාධ කර ්‍යානාධක අගශෂවතු ්‍රේෂ්‍රාධික නගනු රතුම ශ්‍රෂ්ාධිකන ිෂිකරුන් අභ්‍යාජනාධිකන සබපත්තුම අතුිෂිකරු නීතිපත්තුමා පොලිස් පත්තුමා පාලමෙන්තු මහම මහලේකතුමා ඇතුළූ මේ අනතුරලට පත්කිරීමද. නධිපත්තුමා සි නම් යෝජනායවනවා ආනුක මිනිස සභාව ඒ සබා වින් නම් පිගැනීමෝ පතික්ෂේප කිරීම කරන්න පුළුවන් ඒ පත් කරන ජනධිපත්තුම තමයි ත මෙමනි මේ වගේ යම්කි වෙනස්කම් තියනවා එක පැත්වීම. අනික තමයි පාලිමේන්තුව විශෂයහි තියෙන වෙනස්කම් දැ දහ නමින් තිබ පාල්ලිමේන්තුවයේ දුරකාය අුදු තර හමාරක් යනකාල යනධි පති ට ිරුවන් ාලිේන්තු ෝජන සමති ම ස අු දකහර ගතන විසරුවන්න්න පුළුව නමුත් එතකල් විසරුවන් බය නිපව කිය දැන්ගත ොට දැන් ෙ හ බල හර හ දක් මකරන ප ලිෙන්න්වේ බල ක්ති මත්තින යාදි පතිවරයා ිමත පර දිනීමේ පාලිමෙන්තතුවට ්‍රිය ගර ල නතිි පතිවර රජන රට පාලිමට ර න ඊලන් තමයි අගමතිවරයා සම්බන්ධ දැන් අගමතිවරය පත්වවෙන්නේ පාලිමේන්තු ඇතුළින් එකන්නේ කන්දෙන් පත්වෙන මන්තති වුරුන් අතරෙන් ඒ වැලිම බලය තියෙන පක්ෂේ නායකයා හෝ එම නත් ජධතිපිතිවර පල්ලිමිතු වේ බහතුතරේගේ විශවා දිනාගන්න පුළුවන්ගේ හිතර තැනත්තාවා වැඩින් බලය තිරුණන අනිවාරම පක්ෂනායකැ පත්වෙන නැත ජෙනධිපතිවර විශවාසය අනුව කහෞද පත්වෙන්නේ ගෙන ඒ පත් කර බොගමතිවරයාව ඉවත් කරන්න බැහැ දහන මේ ඇයටතේ විස්ස යටදී ඒගතව වත් කිරීම ලය ජනතිපතිවරට පැල්ල තිබුණ අන්න ඒ වගේ වෙනස්කම් තිනඇතදදි දැන් දහනම මේසා විශවාතරය දෙකාතරේද සමහරය කියන දහනම්මය වගේද ගනකට පොරන්දුන එක ජා ිපත්තුමාත් ොරන්දුල තියන ඉට කින් හිට පු කොටඇ රජපාගේ ලිපත්තුමත් එක උුණනායක ගේන්න කියල හැබැයි මෙතන්දී දහනමයම නෙමේ ඇත්තියෙ ඉට රටිය සැර බාල කරන ල දෙකක් කියලා එහෙමක්ද ඇත්තරම ඕ හෙමකක්තමයි ග ස ද න දහනමයට වඩා සැර බාල කරනල දෙක ඒ හම එහෙම කියන්නේ දැ ටු ද ෙටු ද පැමිට සි අනමතකරල ති කටු පත්ේ පත්ම සස් රල විල්ලගත්ති ෙවිල්ල දහනමට බහෝදුරට සමානය පොඩි වනස්කම් වගේ ඇත්තම ඇතිබුණේ. නමුත් ඒ කෙටුම් පත ඉට පස්සේ කැසට් කරට පස්සේ අර මම කලින්කිවවාගේ අභියෝග කරන්න පුළුවන් ඒ අභියෝගකරාම් පස ශ්‍රෂ්ට ආධි කරනය තියරන්නේ කර ඒ එකෙටුම් පත සමහර වගන්තී දහනමීම තිවිච්චේව වුණනත් ඒවා දැන්තිනින ජරස් පරඩන් සේමත්තාම නීති පට ීන්දුරින් ඇති වෙච්ච තීතිය දයා බාලන කොට ඒවා සම්මත කර ගනුවන් තුනෙන් දෙකට කරන්න බැහ තුනන් දෙකට අමතරු ජනත ා වශස රජ න නත ා ක හ ස් ජනමත ානක නොගිහිල් ඒ තුටු නොදන්න ූ දයට සුදනි කෙනනවා කියලට තේයනුවර ම කලින්කිවවාගේම අගමතිවරයා ඉවත් කිරීම සම්බන්ධි ප්‍රතිපාදන ඒනකල ජතතිපති වරසින් කැිෙට මන්ලේ පත් කිරීමේදී අගේ මතිවරක උපස්පති්‍රියා කළිුතුයිඉන ප්‍රතිපාදන කෙටු පතිය තිබුණ උනත් ශ්‍රෂස්්වාධි කරන ෙරන ඒවා කරනවා න න පපති රනකව ශැකල ේ පත්වවෙ න කෙනන ජනතිත පතිවරට පෙරතිබුණ වගේම අග්‍රමතවරය තමගේ ිත පදදි වශන වත් කරන්න පුුවන් සිේ දෙකවත් සමව වන සම්මත වඋන තිවත්රන පුලුවනි ඉවත් කරන්න පුළුවනි එ එක තව ්‍යාති ඔබද මතකර දැන් අපේට හෝ ලවට දෙැන් අපේ රටේ යම් කිසි ව්‍යවස්ථාමය සංසෝධනය ගැනලෙ ක්‍රියත්ම කර යනකොත්තම අඩුවාාඩු පේෙන් දන මේ ග්‍රාත්ම කර කාේ යම් වේශන ධහනම සම්බන්ධය ආව එක අගමතිවර ඉවත් කරන කාවත් හැක රකර ඔට මතකරද ට ාරි පපති මඇති පල් සිස මහතාාව විසින් අගමතිවර අයිවත් කර හැබැ අයවස්ථාවද ඒ සම්බන්ධෙන් විේශන කර ොදමතිවරක්වා ම වත් කර හි බලට එන අගමතිවර දර්තමා ජනාලිපත්තුමා හමන්දර ද සිටිය ර ව්‍යවස්ථාබෝද ඇතිව වුණ ඒ අවස්ථාව ඇධි කරන හමෝට කියනහ නමු රලා පපත් පලමේතු හල්ලතු විසරුවහරයෙන් පසසිධි කර හමෝට ගිය අධකර හමට ලක විරුවන් බැකිර මේ නඩු තීන්දුවලින් ඇති වෙච වර්දනයන් සහ විසි එක්වන එකටුම් පත්ත දිරිපත් කරාම අධිකරට අධිකරය කියපු කරුත් සලක බලතමයි මේක වෙලාද එකන කියන දහනමේ දී තිබිච්ච ජදිපතිවරයාට ස්තපු සීමමාකම් සමහරක්කේවා විස්සි දෙකෙහි නැහැ දෙ එක පැතිට අස්ථාවරතත්වයක් ඇතිම ඔොලක්ව හඳදා ගත්ත පීවරක් කියන්න පුළ අධිකරය නීතිය දිහා බල්ල බගේ මිපචු තර දිහා බල්ල එක කරවිට පුළුව මුු ධර්රකරණය අපි අන්දහ මාශවයෙන් දැන් ජනාධීපතිවරයා වින්ගමතිව ිවත් කනවා ඒරහම රජය පිළිගන්න ගර කරට පාසේ හැබැයි ත පට ස පිගන්න ත අර ද මේ නීති අමග ියාකල ඇ ර ර ශන නට ජන වරශයේ ල මහි පදනම ොඩටක් පහැදිි කරන්න ද ලයන ඒතම අපේ ව්‍යවස්ථාව අරු ප ව්‍යවස්ථාව හැත්තයාටේගේන්නේ ජාජාාවට මහමක ප්‍රධානත්වයෙන් එක්ස ජාතික පක්ෂයවසින්. ඒ ව්‍යවස්ථාව ගේන්නේ ඒ කලින්දකට වවස්ථාව හැතක ව්‍යවස්ථාවයි ප්‍රතිපාදන මත. ඇද වස්ාව ජනත ජාන ග හඳහන් වෙන්න ජති රජ්‍ය සබහාව පුළුවන් වවස්ථාවක් වෙනස් කරන්න පලි තු ද ල පලිම ජතික ා මේ ව්‍යවස්ථාවතිනවා ඒ ව්‍යස්ථාව මුල් බසුල්ලද වගන්ති වෙනස් කරනෝන ගමති න්න පවශ්‍ය එතකොට මේ ව්‍යවස්ථාව හදල්තින අනුව පරමාධි පත්ති බලයි ජනතාවරදන එ පත් ප්‍රාධි පත්ති බල ජනතාවති පරමාධි පත්ති බල ප්‍රශයට පත්ව වනාකාරය. න් රජ වස්වාාව බසු න්තය තුන්ව වවස්ථාවකන පමාදි පත් ල ජනතාව සතු යන්ත් හකි ල්බ වස්ථාව හතරන ව්‍යවස්ථාවේ කවා පනමාධිපත්තේ බලය ප්‍රකාශන පත් නාකාරය. ඒ මුල් බස්සුනද ව්‍යවස්ථාවක් නෙමේ. එසේව ඒ ව්‍යවස්ථාවේ තියන කරමු තුන ව්‍යවස්ථාවසක සම්බන්ධ නිසා පරමාධි පත්වයට බලපායමක් ඇත්වවා. නිසා හතර වෙනස් කරත් තුනට බ ාන ගලී. ොට ය ත්තයෙන් පස්සේ පරවාධි පත්තේ බල ප්‍රශයට පත්ව නතාවගේ ව්‍යවස්ථාදායක බලය පාලිමේන්තු විසින් ්‍රියාත්මකන න්දෙන් පත්වන පාලිමේන්තු සහ ජනත විාණකද කිරීම ජනතාව විසි ජනතාවගේ විධායක බලය චන්දෙන් පත්වන විදාහක ජාලිපතිවරයා විසින් ්‍රියාත්ම කරනවාකති දැන්න ජනාධිපතිවරයාගේ බලය සීමා කරනවාන යම්දුරකට එතනද න ර හ ද ෙද යන නද පති ල ම බල පිබඳ ප්‍රශ්නයක් නැත ක් 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 ඇ ැ හත් ව තත් ඇ න පාලිමේන්තු ල ක්න ඉහල තනතුර රොට පත්කිරීමේදී. ඒවගේම කොමිෂ බවල පත්කිරීමේදී. නමුත් ප ුර සන් ම මක්තිනවා. ඇගති හ ි බන් ත ප ස ල ඉහලින් තියනවා මිය අවස්ථාවලි එක ඒයට අභියෝග කරන්න බෑ. ස්වාදීන කොමිසන් සබහ පිහිටව ීමේද කලින් තිබුණු පෙර තිබුණු ත්වේ ස න ැතිවරන කොමිස මතර ල ොමිස අමතරතාව කොමිසන් හන් නමේ කොමි සබා නමයයක්කෝ දැහයක් තිබුණ. ඒවත් යම්ප්‍රමාණයක් අඩු කළා මේ බිස්ස ගෙනවට පන්සේ එකඇන්නේ ප්‍රසම්පාදන කොමිසම ඉවත් කරු ලැබවා විගෙනන කොමිසමත් ඉවත් කරලා දක් ශන ලොඩිට ොෆිස් කල්ති ඒවා නැවත ගේනවා ඒතුොට අු දන ේතුු චොමිස් ාික ෙම පත්වනවා ඒ පත් කිරීම ක්‍රියාදාමත් තේවගේ තවයි කැ නක් තන ක ේන ලක් ච්කක් තම ආනුම්‍යවස්ස සභාව සංයුති ැම සභාවය සංයුතිය දහන් අමේඩ හතේද තිබුණි මේවාගේ අගමැතිවරයා විපක්ෂනායකවරයා සහ කතානායකවරයා තුන් දෙනයි ගාධි පත්ති වෙලාගේ නියෝගිතය හතර දෙනයි සෙසු සාමාජිකයන් හය දෙනා කෙලින්ම සිවිල් සමාජයෙන් පත් කරනවා කියලට මති අගමතිවරයා සහ විපක්ෂණයකවර එකතුල කතාය කර නමුත් එකක වේචනල්ල වනනායිට පස ිස් දහට මින් වය අගින් කෙල පාලිටු භාගෙන දහන මේ ගනකොට මේ යෝජනා අතමයි තිබුණ නමුත් අධිකරණය කිව ඒ පහට පහව නකේ ර පල්ලිමින්තු මන්තවර පස්තිනෙක් සහ සිවවිල සමාජෙන් පස්තිනෙක් කියර. නමුත් පලිමින්තු ේදි කාරග භවස්ථාවද කන්ද දෙනකොට මේ හර තුනක් න පලිම තුර හදන විල්ල සමින් න්ද නයි වස්ත හර පලිම ර හද න විල් සමගින් තුන්දන න පතවර ග අගමතිවරයා විපක්ෂණයකවරයා කතනායකවර. ඉටස අමතතිවරයා පක්ෂනාකවරයා විසි යෝජ නම්කර න්තරු දෙන්නෙක්න්න. පස ු න්ත දු පක්ෂ න්ත ක් සිලල් සමාගින් තු න කි න්න සිල් සමාගෙන් තුදන පත්කිරීම ස න්ද ගත් තැ පස යම් කසියාරින් ඉස්සර තිබුණට වඩා යම් වෙන ක් ති න ල ර වස් ාව හ ම ා න්න ඒ යම ේච තින ම මේක හැදුවම විපක්ෂ බල යක් වැඩි වෙන් යි පලමෙන්ට්‍රී බල තුරුණනයක්ක් ෙන්ඩ ැ එක ෙන්න හැක තර්ජන තාර්කය තමයි විපක්ෂසින් දිරිපත් කර විසි දෙක ගනේේදී නීතිකන සුදර්ශන කගුණවර්න මහත්මයාේ දවිත්ව පොර වැසි භාවය පිළිබඳවත් යම් කි සාකචක් වනා දප්‍රවසියන්ට විශේෂණ ජනාතිී පපතිවරණයකට එහමිනක් නම් පර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරන්න බෑ කියලා ඒ පිළිබඳව යන්තර්ගතය ඇති ව විසිද වනශං ශෝදන ඒකත් යකරටම දිරිිපත් කල කටුම් පත්තේ එතකට එකත් ම දන්න දට එකත් තියෙනවා මේ ඒවිදටම ඒකත් අවසරස තීන්දු වෙන්නේ පලිමේතු යන්දපසි මද දැම්ඒක අධිකරණයෙන් කියරතියන්නේ ස්ාව අන කලුව කරන්න පුුවන්දයන බැරිවා ඇඒ ඒ පඩුල පැනලවරයි හැබයි දැන් තියෙන්නේ කැබිනට පන්ලේක සම්මත කරන් අධිකරනය අනුවත කරට පලමතුම කමත වනනන්න පාලිමන්තුේ ල්ගක සභවස්ථාවද යමන්ත රුන්ට කියන්න පුළුවන් මේ පකල්තිය තියෙනවන්න අපි මේකට කද දෙන්න කියලා එනගේ වගන්ත තියාගීම හඳ ක්‍රියා කරන්න පුළුවන්ගේනිසයික අවසනසන් තිදවෙන්නේ කාර්ග සභවස්ථාව දී ඇතිව එකගතාවන් මත ජනත දත්වෙන දදතපුල ඇසි භාවය න ගෙකුට න්දල්ලන්න ෑැකන ගදය යෙන. තැන් ඔපබතමන් ඔය කාරක විශේෂ පර්ලිමේන්තු විවාදයකෙන් අනතුරු පාලිමේන්තු එක සම්ම ව යුතුයේ අද පුවත්ත් කිහිපයක් වාර්තාකල තිබන තමන්ගේ මොල් පිටුවල විශෂෙන් මේ විවාදය විසමන සංෝධය පිළබඳ විවාද හෙට පාලිමේතුේ කිරීම පිබඳව ගැටලු සහගතයි කියලාඒ පිළබඳව එක තීරනයක් නෑ එකගතාව පාර්ලමේන්තු කන්ඩා මතුර ඇවිල නහැ කියලා ඇැම් මාධ්‍ය විශෂෙන් පුවත් පත් වාර්තා කල තිබුණා. ඒ පිළිබඳව නීතිය සදර්න කරන්ර මහම පිදකේ පාර්ලමේන්තු පපක්ෂය අහන මේක ගනවාද නැද්ද කියලා එ ලාකේ ්‍යය පතයයට ඇතුලත් කල නකෙලා ඔබතුමන් දන්න තර්මට මේ විවාද හට පැවැත්වෙන න්‍යා පත නුකුල හම ව ක්තිබෙනවා. දන්න දිට පන යයිපත්ය අත්තත්රති වාදියට ගන්නවා ඉ පොත්ත්වල සහල පරති පලවෙනකට ඇත්තම විශවසනය ප්‍රෘත්තිකන ප්‍රශ්ය නවා බොලවට ඒ පවෘතිය කම මරස්වෙන් ලැබුණ ද කියන ගරන්නයග හදනක් ඇැවතම පලකරන්න. තින් එවැනි පොත්පත්වට පලවෙච්ච බහෝදවල් අද අත්තක් වෙල හැ ේතර ඇත්වස හ න අවරට මහ පොත්වල පලව දේවල්. පිගන්න කිය හොදේ තරමට විශවස යත්තේ අහිම වෙලා තියෙනවා බොහෝපුවත් පත් විශෂම ඇතුළතින්දෙ මේ මුල් පිටුවේ දාන්න මුල්පිටුව දන්නේේ හෙඩ්ලයින් ගහන්න එකගේ වගේ ප්‍රශ්න තියනවා දෙ අපි එනිසා දැනට පරලන්න වන්න පාලිමෙන්න්තුවේ න්‍යයයි පත්‍රය දිහාල්ලතමයි බල තින්දුගන්නවෙන්න විශේෂමල දහ නවේ මගේ මතගේ හටිය බුණ නීතිකනය ස දර්ශන කරමදර හත්මය මේ ජාති කාන්්ඩු ක න ප්‍ර ේශ පාල පක්ෂක මන ශපාල පක්ෂ කක්ක තු මාත දුරගන ඩි ගන්න පුුවන් කියලා ඒ ිල බඳවත් රටේ පුරවශය ප්‍රශ් කරන මේකත් මේ විසි දෙවන සංශෝධනය තියනද අමාත දුර ගැන වැඩුවෙනවාැන එක බරන්නේ අවසානයේ රටේ පුරවැසියටටමයි කියලා ඒක තත්ව මකක්ද. මෙමයි දැන් ඇත්තටම සහර මේ රටේ තියෙනවා සමහර සංකල්ප, ඒ කාලයක් විස්සේ ඇති කිරීම නිසා මුල් බස්වරල දේව ඉති මේක අපි කතාය කරන්න හ මාත දු සංකයාවගෙන පි කතාය කරනවා රාජසේවේ ඉන්නවා ලක්ෂ පහළවා මිඩියන විසි දෙකක් ඉන්න ජනතාවගෙන් එක ඇදසම පහක් රාජසේවේ රාජ සවකෝ රජසකයෝ මෙතල විසාල බරක් ව හැ කවත් එක කතා කරන්නේ ය තැමන්ට වාස්දායක් දවල් තරයි අපගතා කර ධැමතිවරුංඛාව වැඩිවෙන්න එක සුසදයක්නේ මතුර සංකාව නිෂිත සීමිත සංකයාව වන්න වචේ එන්තම වස්ථාවම හැබිනට තමාත් සංකයාව දහ නමයෙන්ගෙනාවතිහකට සීමා කරල දමත සීම ඇතමති නිවිස්සනුත්ේ සීමමගත් කෙන හැ නවත් දැන් ජාතිකආණඩුවක් කියල දෙයක් හදනව කියලා කියන්නේ පලිමෙන්න්තුේ ප්‍රධාන පක්ෂ යම්ගසි ජාතික අවශ්‍යතාවක්න එකතුීමක්න ජාතික අවශතාාව එවැනිවස්ථාවකදී එවැනි ප්‍රතිපානයක්හදල තියන්නේ ඇත්තටම ඒ සිල්දින ිතුකරගන්න පලොන්කර තිනෙ දැන්න්නත්තාම් වෙන්නේ බහු මේමගේ පල්ලිමෙන්තුවක අට එකතු කරන්න ගේ හම් ප්‍රශනයක් එනවා. ඉතින් ඒක නිසායි කැන දෙපත්තනම් රකරන්න පුළුවන්න මුත් අබරන්නි හමුතින අභියෝ මුවත් පි හමුති අභියෝගතමට ආර්ික වස මටල. ඇමට ෙතුනක් වන එකක්ම ජතික වශයෙන් ක්‍රියාත්ම කරපු අමනෝක්ක්‍ය පතිපත් විශේෂීම බද්දු මුදල් අඩුකිරීම නිසා ඇතිවෙච්ච රටය ආර්ථක ඇති වෙච්ච හනය දංගලන්තෙ බදදු අඩ කරනවාගේ ලෙව විශල විරෝධකාාව පවම කඩාවටන ඇග මැතිතුමක වනෑ අයිං කරන්නය කියෙන එයාලු දව්කර පොයගේ උගුණාව මත විතරක් කරන්න බෑ ලංකාමකද කිසි විල්ලීමක්න බද අඩු කර ඉන්නට කොවි්කාපු වෙලාේ ඉතාම දැඩි කොවිත් මර්න ප්‍රතිපත්තියක් ක්‍රාත්ම කිරීම තුළ ආදය මහිමි කරගෙන එක කරගේෑම තුල ඔවිට පාල වුණ නමුත් රට ආර්ථික වටන්න තුන ලකවසය ඇති සැපුම් ාල බිඳ වැට මේ කරු ක්ොමත්ත රට ආර්ථක විශාල වස්සයෙන් රශ්නයක් ඇතිරතිවා පටේ ආර්ථිකය හැකිලනවා ආර්ථික වර්ද නැනදි ආර්ථක සංකෝචනීම එතට අපි නය ගතයන්ට අපි නය ගැවන්නතුව අය හිමියන්ට අපි ිෆෝල්් කරලා තින බංගල ොත් භහ ප්‍රශකරති ධනි පැත්තිෙන් අපිල්ඒ මෙකේ නෑ ගැන්නවා මේකට මුුණ දෙන්න ජාතික ඉක්ගතා වැක්ක අ වශයයින ට කුලින් ගද මේ කරන්නබේ ඇති ඒනිසා ජාතික අ්ඩුවක් හදනවනන් ඒ ජතිකාආ්ඩුවේ ඉන්න අයලත් කරගනීම හඳ පතිපානයක්ඇති ෙන්ඩ ඕන කියන කියන්න න දවාසනාවට ලංකාවේ ජාතික අණ්ඩුවක් කදන්න හෝ ජති පතිපත්තය කද ිනතාවය කදනන්න බැරි ප්‍රශ්නක හැමස ම දනමය හෝ විසි දෙක හෝ ක්‍රියාත්ම කරන්න පුළුවන් වෙන්නේ අපි පුදදු එක්ක තය ඇත්වෙනවන කකුලෙන් අිනගම ඉ ර කර ර ක ප්‍ර්නයක් ද පටු දේශපා වාද බාගද අපිතතුත් කෝප් එකේ හරි කමිටුවන් පබ්ලි ෆයින් එකේ හරි ගිහිල්ල කරන කතා ඇත්තටම රට ආර්තිී ද බල්ල කන කතද තමගේ ජනප්‍ර අතය වැඩි කරන්න කතාාවද මාද හමයකන සදර්ශමද මේමෝගේ පශ්නක් තියනවා නිසම් මේ දිහා බල්ල තමයි මේ ක්‍රා කරන්නේ නිදේ නිසා මෙතනට ගන පලා වෙන්න එකඟ වෙන්න පුළුවන් අපට ගන්න පුුවන් අවම එකගතාවේ මත මදනම පිගන්න පුළුවන් ද දකටයන් ඉට පස්ස අලු වස් ඩ ප හ ල අලු වස්තාවක්හදරන අරු ද ක මේක ම පට රන වස්තාව නදේ නො මේ වෙලාේ මේක ගැනීම වැදකත් වෙන්නේ අඩු මසන් ස්වාදන කොමිස බාලික ඇතිකරන්න අඩු මසෙන් අධිකරන්න ස්වාධනතාව සාතික කරන්න මේ වගේ දෙවල් කිරීම හඳහා සහ රට්ටේ දැන් අපි විශාල් අලබදයක් පැදආාව අර්ගලයක්කල තිනවට යාර්ගල යති පේක්ෂාව ඉස්කරන්න න . සහදරලා නවා ඒ එකක අපි විදික්ෂප කනවන මකද අපිටාපෝකමංකවා අරබුදී මුලටඇබදන් ස්වාදන කමිසන් සභහගෙන යලි කිවන සැ වාදන කොමිසන් සබා මේ වන විට ක්‍රියාත්මක වන විදිහයි විසි දෙක සම්මත වනාට පස්සේ සමතු වනත් සම්මව වනට පස්ෙ ක්‍රාත්මක වන විදිහ අතර වෙනසක්තියයිද. ඕ දැන් දැන් ක්‍රාත්ම කරන කියගෙන ම දෝස රපණයක් එල් කරන්න හෑ මට හිමක කියන්න හිතුවක් නෑ. න පත් ප ර පත් ැ. ඒටඩා හොඳ නැද. ඉරෙ ඩා පාලිමෙන්න්තුුවේ පොද් ක් තාවේක ඇද මි පත් ේ. ඒඒගේ අධිකර ශි කරු පත්කිරීමම් ද ජාදපත්තුමාට කෙලින්ම තමන් කැමති කෙ පත් කරන පුළුව පිතනම නධපත්තුමයික ආරරියට කරයි කරන ඒ වුණත් හිටවඩා හොඳ නැද්ද ඒ පත්කිරීම් අධිකරණය පාලිමේන්තුවේ තින කමටුවකින් විිමස ලබල්න එක එක මුම අණ්ඩුවක්කාවත් අපි ැම අන්ඩුවක්කාවම එක විදියකුත් අපිගම අන්ඩුවක්කාව තව ද කුත් ලට ස් ාව දසුන කුම ආණ්ඩුවකාවත් පපුරවැසයගේ අයිතිවාසික ආරක්ෂාවෙන ආකාරයට අේඉදිරි ගමටට පිටු හලක්ව නාකාරට ව්‍යවස්ථාවක් තියෙන් ඕොන තේනිසා තමයි එක්තරාවිදයකින් මේ විස දෙක අඩුපාඩු තිබ නවනත් අධිරන්නේ වින් ංගච්ච ප්‍රමාණය අිකරනේ ඉරදිදී ප්‍රමාණයට හරමි කරනවනදගත්මතති කමිස බවල ශක්තියක් න යාාත පිළිගනීමක් නොඒ කොමිස බා විසින් දෙන අද හස්සන් ලංකා මානිකන් කමෂ වස්ථාව ්‍රේයට පෙල්ලති අපේ තිබේ දහන මේ අත ඒ ශ්‍රේණ දහටත හ ශ්‍රේණ තිව. තොට ඒ දනවා ොමිසෙන් සබාවක් කියට පිගනීම ාතදරවසිෙන් වැඩ අ අතදරසිෙන් ට තියනවා ඇම්කිසි අභියෝගයක් ජිනිවල ලංකාව සබන්ධ යෝජනාවක්ගේ නවා තැයි එව යෝජාව ගෙනනේීමද මේ ඔක්කොම හවු ලපන ඉතින් අපි දේශී වසෙන් ශක්තිමත් යන්ත්‍රණ හදලා මේ ප්‍රශ්න මුුණදව කියල කියෙනවන මෙවැනි වැඩි පිල්ලා අවශ්‍යයි අපි හකි හිල්ලාඒහම ස්වාධන යන්ත්‍රනයක් හදනයි කියලා මෙහැ විල්ලා චදදිනත්තමෙට එකොට අපි ඇත්තවසිෙන් පරවල් දිකයා අප ස්්‍රහට යන්නබේ ැ පි න්නේ වැනි තත්ව කනෙේ ඇත්වසේ අපි ැද පාහල ප තිික් පශ්තමයි නය ගුලක හිරලාලයින්න. අනි පපත් නක මුල හිරලායින්න ේදක ගල ගන්නතම උත්සාහර උස්සාහර රත ුණ සම්පර්න් වසේ. ැ පහ ඒ ගල වත් ද වෙලාද. එහන මෙත නිහට නිතාම සීකරපනාව ඇතුව. අපි එකංගතාවයකින් ක්‍රියාකිරීම තමයි අවශ්‍ය වන්න. හො අපතව නාඩී දෙක් විතර ගම නතික්නතුමන මේ. නුරම වවාතාව ංශෝධන සය එකක් විසි දෙක් පිබඳ අපි මේ කතාරන්නේ ඔබදතුමන් විශවාස කරන්නේ තවදුරටත් ංශෝධන ගෙනල්ල මේකට පැස්ත දානක කරන්නන ටක් විහට ශක්තිමත් ආණු ක්‍රම ව්‍යස්ාව තව දුරට ශක්තිම ආඩුක්‍රම ්‍යවස්ථාව හදාගන්න ක ඇත්තවසම අලුත් ව්‍යවස්ථාවක් හදරන්න ඕනය කියන අබිලාශය මේ ව්‍යස්ථ අපපු දශනු සිලන ්‍යවස්ථාව අපපු ගම ්‍යවස්ථා රුදු කල්ොඩි දෙැම එතකොට දැ හම අඩුක්ම අලුත්ව්‍යවස්ථාව හදරන්න යම්කිසි දෙවල්රල දී. ඒන්තිි ඇතිියක කාලේ අලුත් ්‍යවස්ථාවක් ගන්න ක්‍රියාකර ඒක ඇන හිටියා. ඒක රදදුන ජනතයිමති පරුණු. එක්සත් ජාති පකිෂස මරමාන්තතියකරු යුරුද්ද වෙලා ඒකගන්න බැරිවුණා. ඊට පස්සේ පිරිි ාර්තම මුල්කත්ත්‍ය ගත්තේ වැඩි කරන්න සෙල්ලම එතකොට ඊට පස්සේ ව්‍යවස්ථාවක් ගේන්න හැද දස් පහලු ේද ඒක ක්‍රාවලිය අතරම ර තරුණ. ඒ පස ගොට ර ප ි පත් ම විල්ල අලුතියවාව ගේවා කිය ොමිට පත් ර හ ාන් මිට වාතාව ාර ප දන. හැබැයි බතන ප්‍රශ්නමයකයි. තියන වවවාස්ාව හො නෑක හවරුත් කියන. හැබයි ේ වවාස්ාව හොඳ ෑ වට අලුති්‍යවස්තාව කර න කිවට අුති්‍යවස්තාව සන් ට ප්‍රශ්න තම පලන වස්ාව . කොහම මේ ව්‍යවස්ථාව පුලමිලතින යයුද්ධයක්වි යල් යුදධයක් බැදුම්වාද යුද්ධයක් කුමන්ත්‍රණ සුනාමි දේශපාලන කලකෝල්ල හල් අරගල කෝම ඇද්දේ යමිකි ආර රටේ ස්ථාව භාවයක් ඇතිර තේනිසා තමයි මේ ව්‍යවස්ථාව ශක්තිය වෙනස් කරනවන අර සම්දතිය හද ගනේ සදති හ ගන මරුද ක හො ද හරම ිට දැතින වස්ාව රුද්ධ විශ යමට ානයක් තියෙන. සා සංකක් අුත්තු වස්ාව වශ්‍යය කිය. අරුත් වෝස්ථාවක් හදන්න ක්‍රිය කරා හදල ැමට පස්සේකුවා ඒවස්ථාව කැමතිනය කියලා. අන්තිමට සීට හටගාන කිව කැමතිනය කිය තුට තින වස්ථාව තුරනවා. ලංකාව ති චිරිට දත්තම තිෙ තින වවස් ප තිර පිගත් නමුත් හැමෝ ික අරුතු වස්ාව දන වස්ාව ම ලාති. අරත්තික කෙනවන හොඳයි හැයික හදන්න විශාල මහජන සාකච්ඡාව කරහා. වැල්ිල්ක් ම ු ක බද දන මුකල බව වද හ ල ුකර වස් ා ෝදන අරම සාපේක් ාව පි බඳව ුකර වස්ථ ශෝදනය පෙළිබඳ පාර්ලමතු විවාද හැ දවසේ පැත්වීමට නමතයි පට ඇතුලත් කර තිබෙන්නේ. අපේ පිළිබඳව යද සවභහරතිය සසාකච්ා කලේ අද පේසාකච්චාවට සහභාගන නීතික සුදර්ශන ගුණ මරදන ඇත්තුව ොම ම දේ. අද ස්භර්තිී සංව මණට පියපි සමප්තිී ස්‍රහන් කරනවා අද අපිට නිෂ්පාදන සහය නදි කාදිල්රුක්ෂි ජයසය කර නවමාධ්‍යිය සහය ජගත් නවරත්න නි්පාදනය කළස් සුජතා කරණාරත්න මම ගයන් කවවිශාල් ජයවීර, අපි හෙරතු දෙෙසන් හතට මොුණ ගහෙනවා ස්වභාරිතී සංවාද මණ්ඩ පයෙන්. ඇනුම ලබාගම් මුදෑසලකසේ සිතැඟෙ වඩාලම් තිය ඇල්ලකසේ සුභාරතිී